හැමකිය ගෙදර දේවල් මතක් වෙනවද දන්නේ නැහැ මම සෙටල් කරන්න තියෙනවා මොකද දැන් මේ කර්මයේ කපාගෙන යන වෙලාවක් ඔපරේට් වෙන වෙලාවකදී කේක බුම් බුම් දැන් හාමුදුරන්ගේ මොකද්ද ඔපරේටින් තියටර් එකට ඇවිල්ලා තියෙන්නේ කොටසක් වෙලා තියෙනවා සමත් වේවි ලංකාවෙත් මෙහෙමයි දැන් සාමාන්‍ය නුවර නගරවල සමීප වෙන එක ඉන්ට්‍රස්ට් එක වැඩි මේක සමහරට ගම්වලම ඉන්න අයගේ මෙහෙම නිවනට කඩම යන්න එහෙම ටිකක් එතකොට පේනවා ඊට වඩා මෙහෙම ලංකාවේ පිටාපයට ඉන්ට්‍රස්ට් එක තවත් වැඩි කියලා. ඒක නම් ඒකේ වැලියු එක ඇප්‍රීෂিয়েට් කරනවා වැඩි. දුක වැඩි ආනේ හරි. දුක වැඩි වගේම මර දුකෙන් මිදෙන්න ඕන ශක්තියකුත් තියෙනවා වගේ. දැන් සමහරට ඔය එකත් දුක්පච්චය මන සද්ධා කියලා එහෙම පටිච්ච සම්පන්න ස්වභාවය තියෙනවනේ. දුකත් එක්ක සද්දා වෙනවා සද්දාවත් එක්ක ප්‍රැක්ටිස් කරන්න හිතනවා ප්‍රැක්ටිස් කරනකොට සතුටක් එනවා සමාධිගත වෙනවා ඔව් හැබැයි මේක පින්වන්ත දුකක් මොකද ඒක තමයි මේ ධර්මයට යන්න නැත්තම් බාර් එකකට කොයි හරි සිනමා එකක නයිට් ක්ලබ් එකකට යන්න එහෙම දුකින් බේරෙන ක්‍රමී හොයන කට්ටිය ඉන්නවනේ ඉතින් එහෙම නැතුව මෙහෙම එනවා කියන්නේ ඒක තමයි ආශිර්වාදයක් වෙලා තියෙන මේ දුක මට වගේම මේ රටේම ඉඳම තමන්ට මොන හරි මාර්ගයේ අවදි වෙන්න ඉඩ තියෙනවා. මේ ලංකා භූමියක්ම අවශ්‍ය නැහැ. දර්ශනයක් ඕනේ, ධර්මයක් ඕනේ, ප්‍රැක්ටිස් එකක් ඕනේ. මත අපි එක සූත්‍රයක් වගේ බලමුද කොහොමද ටිකක් ගිලම්පස අරගෙන නිදිමත වෙලාව ගියානේ නේද මම හිතන්නේ 1 2 මම දන්නේ ලංකාවේ වෙලාව කීයද දැන් උදේ 10ට විතර එතකොට 6ට උදේ හරි එතකොට මේ එතකොට උදේ මෙහි 6ට ලංකාවේ කී පාන්දර 2ට වගේ 2යි 1:00 2 අතරමන සමත විදර්ශනා ශ්‍රමණ ධර්මෝ සමාධිය වඩන එකයි විදර්ශනා කරන එකයි ශ්‍රමණයන් වහන්සේලාගේ ධර්මතාවය ඒක අද මේ පිඟුතුන්ලා කරා ශ්‍රමණයන් වහන්සේලාගේ ජීවිතේ ගත කරා උදේ කරන්න ඕන එකක් තාපසරුබා භික්ෂුන් වහන්සේලා ස්වාමි වහන්සේලා ඊට පස්සේ දවල් කරන්න ඕන ටිකක් ඉතින් සාමාන්‍යයෙන් දැන් මගේ ඔහොම ඉන්නවා නම් ඉතින් හුදකලා තනියම ඉන්නේ කමටහනක්ම මෙහෙම සාකච්ඡා වෙන එකක් වෙන්නේ නැති ඒකේතර කමතාව තව එක ගැඹුරු මට්ටම් වලට මේ එක ප්‍රගුණ වෙනවා